අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහ ගන්න ಜಾති මිනිස්සු නෙවෙයි අපි. ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට. ඒකක් මං කියන්නට ඕනේ. ඒ දහ ගත්තාම ගහගෙන ඊළඟට මේකේ ඉන්න ප්‍රතිඵලය මීට කලින් ආණ්ඩු අවුරුදු 50ක 60ක කාලය තුල ඔප්පු කරලා තියෙනවා. ආණ්ඩු ඇතුලේ ගහගත්තාම මොකද සිද්ධ වෙන්නේ කියලා. උමින් දිසානායක මිතුමා අවවලු මහින්දානන්ද මිතුමාගෙන් මේ මොකද්ද මේ වැඩේ මේ මොනවද මේ වාහන පාවිච්චි කළායි කියලායි මේව මේ වැඩක් නැති දේවල් නේ කියලා. එතකොට මහින්දානන්ද මිතුමා එතුමාට දීලා තිබුණු උත්තරේ තමයි නෑ ඉතින් දන්නේ නැද්ද දුමි අපේ ලොක්කණක් ගන්න ඕනේ හින්දා මොනවා හරි අපි කියන්න දෙපැ. ඉතින් ඒ ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ගහන්න එපා. ඒකයි අපිට ගහන්න නැතුව ලොක්කණක් ගන්න තරම ඕන තරම් තියෙනවා. මේ මහින්දානන්ද මිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්වා. ගොවීන්ට බොරු කිව්වා. පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ මහා අවුලක් ඇති වෙලා ආණ්ඩුව අපරාධයට පත් වුනේ. ඒ ගහගන්නේ බොක්සින් නරම ඒවා ඒ වටන මම නැහැ. ඒක නිසා මේ අපිට නැහැ හොඳට පුළුවන් දැනුත්. මම 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 බොරු කිව්වයි කියලා එතුමා කිව්වා අරවා තියෙනවා මේවා තියෙනවායි කියලා. මම කිසි දෙයක් බොරු කියලා නැහැ ජනාධිපතිතුමනි අගරු කතානායකතුමනි. ඒකට ඔබතුමාට පාස්කු ප්‍රහාරය ගැන කියන්න පුළුවන් කොටක් දේවල්. මම එහෙනම් මම ඒක ගැන කියන්න. ඒ නිසා මම එතනින් එහාට යන්නේ නැහැ. ඒ නිසා ජනාධිපති වැයශීර්ෂය පිළිබඳව මහින්දානන්ද අලුත්ගමේ ඇමතිතුමා කරන ලද ප්‍රකාශ පිළිබඳව ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත් කිව්වා වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියෙනවා කියලා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ ඒ දෙක එකට අරගෙන ඒ අරමුණ තුල ජනතාවට දෙන්නේ මම ඉතාමත්ම අනවශ්‍ය විදියට විඳන් කරලා තියෙනවායි කියලා. එතකොට දැන් එක එක වැය ශීර්ෂ කීපයක් මගේ කාලේවා කිව්වා. මම කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු යවල් වල ඉඳගෙන ගල් ගහන්න. ඒ මොකද මම ආදර්ශයක් දුන්න මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමන් බිමන් ගිය හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යාන පාවිච්චි කරපු හැටි, හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි. ඒවට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා. මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඒක නිසා ඔය ගහ ගන්න ගියොත් කිව්වනේ ඕනම් ගහ ගමු ගහනවා නම් ගහන්නම් අපිත් ඉන්නම් ගහනවා කියලා. ගහ ගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද කියන එක ප්‍රශ්නයක්. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත් වෙන්න පළවෙනි මැතිවරණයේදී පක්ෂවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමඟ ගිහිල්ලා කඩාගත්තා. බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව 64, බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව 75, ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ 6-5 බලය තිත් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තියලා ඊළඟට අන්තිමට පක්ෂයේ ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අද වෙනකනුත් එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි තැනකට ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා. 2014 මම සාධාරණ හේතුන් උඩ ඉඳ ආණ්ඩුවෙන් අයින් වෙලා පොදු අපේක්ෂක විදිහට තරඟ කෙරුවා. ඒ ආණ්ඩුව පරාජය වුණා. ඒක නිසා මේ 3-2 බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සහ සංකීර්ණව සහ බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධ ලෙස හිතන්නට ඕනේ. මීට වඩා බෞද්ධ ලෙස හිතන්නට ඕනේ. ඒක නිසා ආණ්ඩුවේ 3-2 තියෙන්නේ පෑදුලුව කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ. ඒ නිසා ඒ ගහගත්තාම ගහගෙන ඊළඟට මේකේ ඉන්න ප්‍රතිඵලය මීට කලින් ආණ්ඩු අවුරුදු 50ක 60ක කාලය තුල ඔප්පු කරලා තියෙනවා. ආණ්ඩු ඇතුලේ ගහගත්තාම මොකද සිද්ධ වෙන්නේ කියලා. අද මේ ආණ්ඩුව සඳහන් ආණ්ඩුවක්. පොදු ජන පෙරමුණ සහ අනිත් මිත්‍ර දේශපාලන පක්ෂ 11ක් 12ක් එකතු වෙච්ච ආණ්ඩුවක් මේ ආණ්ඩුවක්. ඒක නිසා මුළු අතීතේම ආදර්ශය දීලා තියෙනවා මේ ආණ්ඩු අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරගත්තාම ඊළඟට ඒ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා අපිටත් බොහොම වේගෙන් කතා කරන්න පුළුවන්. අපිටන් ගහ ගන්න බෑ. අපි බොහොම අහිංසක මිනිස්සු. ඉතින් ඒක නිසා මම බොහොම කාරුණිකව කියනවා මේ ඉදිරිපත් කරපු වැය තුල ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙලා තිබුණේ දැන් මහින්දානන්ද අලුත්ගමේ ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ දුමින්ද දිසානායක ඇමතිතුමත් එක්ක කියලා තිබුණා. මට දුමින්ද දිසානායක ඇමතිතුමා හවස කිව්වා. දුමින්ද දිසානායක ඇමතිතුමා අවවලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් මේ මොකද්ද මේ වැඩේ මේ මොනවද මේ වාහන පාවිච්චි කළායි කියලායි මේව මේ වැඩක් නැති දේවල් නේ කියලා. එතකොට මහින්දානන්ද මිතුමා එතුමාට දීලා තිබුණු උත්තරේ තමයි නෑ ඉතින් දන්නේ නැද්ද දුමි අපේ ලොක්කණක් ගන්න ඕනේ හින්දා මොනවා හරි අපි කියන්න දෙපැ.
ඉතින් ඒ ඒ ලොක්කන අග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ ලොක්කන අග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ අපිට ගහන්න එපා ඒකයි අපිට ගහන්න නැතුව ලොක්කන අග්ග ගන්න තම ඕන තරම් තියෙනවානේ අපිත් ඒ ලොක්ක එකේ නායකත්වයෙන් යාණ්ඩුවේ ඉන්නේ ඒක නිසා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නිසා මීට වඩා සංවරව මීට වඩා ආචාරශීලී ලෙස ආණ්ඩු පක්ෂය තුල ප්‍රශ්න හදාගන්නේ නැතුව මේ කටයුතු කරන්න ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා ඒ ගහගන්නේ බොක්සින් නරම ඒ ඒ ඒ වටන මම නැහැ ඒක නිසා මේ අපිට නැහැ හොඳට පුළුවන් දැනුත් ඒක නිසා අපි මේ මිත්‍රත්වයේ තියාගමු ඒක නිසා අපි නිකන් පහලට වැටෙන්න ඕන නැහැ මහින්දානන්ද ඇමතිතුමා කැබිනට් ඇමතිවරයෙක් මං හිටපු ජනාධිපතිවරයෙක් අපේ ගායශ්‍රී ජයසේකර ඇමතිතුමා හිටපු මහැමතිවරයෙක් කැබිනට් ඇමතිවරයෙක් ඒක නිසා අපේ මට්ටම් වලට ගැළපෙන විදිහට අපි කතා බහ කරගමු ඒක නිසා මම ඒ ගැන ප්‍රධාන වශයෙන්ම සිහිපත් කරමින් මට ආරංචි වුණා දැන් ඔය ඔබතුමා මගේ නම නොකිය කිව්වා ගොවි පෙළ පහලි ලෑස්ති කරලා ඒවා වුණා පොඩ පොඩ ඉන්න මම කියන කතා කරන්නේ එහෙම දෙයක් කිව්වේ නැහැ නෑ නෑ පොඩයි ඉන්න මම පොඩයි ඉන්න පොඩයි ඉන්න ගොවි පෙළ පහලි සංවිධානය කරලා හවසට සාකා සමිතිය හැදුවලු මම කියලා කිව්වේ නෑ නුත් ඔබතුමා කිව්වනේ එතකොට මම දන්නවා ඕක රොෂාන් නමිතුමා ඔබතුමාට ඕම එකක් කියලා ඒක තමයි ඔබතුමාගේ හුඟක් වෙලාවට එක එක ඒවා කියන්නේ ගරු කතානායකතුමනි කනගාටුවෙන් උනා කියන්නට ඕනේ මේ මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා කැබිනට් එකට බොරු කිව්වා පාර්ලිමේන්තුවට බොරු කිව්වා ජනතාවට බොරු කිව්වා ගොවීන්ට බොරු කිව්වා පාරිභෝගිකයාට බොරු කිව්වා ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ මහා අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුනේ මේ කාලය තුල ආණ්ඩුව බරපතල විදියට අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධාන හේතුව ඔබතුමාගේ හැසිරීම සහ ඔබතුමාගේ ක්‍රියාකලාපය. ඒකෙන් තමයි ඔය පඹය පුත්තනේමයි ඔක්කොම ආවේ. ඉතින් ඒක නිසා ඔබතුමාගේ පඹය ඔබතුමාමයි පුත්ත ගත්තේ මිනිස්සු නෙවෙයි. ඒක නිසා අපි මේවා හිතන්නට ඕන ආණ්ඩුවක් විදියට වැඩ කරනකොට අපි ඇත්ත කතා කරන්න දැන් බොහෝ වෙලාවට ඔබතුමා කතා කරනකොට මං අහගෙන හිටියා ඊයේ පෙරේදාත් ඕන වෙලාවක ඔබතුමා කියනවා අපි ගාව බඩු තියෙනවා මං ගාව බඩු තියෙනවා මං ගාව ඔක්කොම තියෙනවා ඔක්කොරන්නේම තියෙනවා මං ගාව වර්තා තියෙනවා මං ගාව වර්තා තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් වර්තා තියෙනවා එහෙමයි මේවයි කියලා. ඉතින් ඒක නිසා ඔය ඒ කතා විලාශය ඒක අපි දන්නවා මේ කියන්නේ කොහොමද මොකද්ද කියලා. ඉතින් මේ බඩු තියෙනවා නම් බඩු එළියට දානවා මිස අංගගෙන තියෙනවා කියන්න ඕන නෑනේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මම මේ රටේ දේශපාලන අධ්‍යක්ෂින් දීර්ඝ වශයෙන් තියෙන කෙනෙක් විදියට මේවා උපේක්ෂා සාගතව මම ඉවසන කෙනෙක්. ඒ නිසා මම උපේක්ෂා සාගතව ඉවසන කෙනෙක්. අපි ආණ්ඩුවක් විදියට වැඩ කරනවා නම් ඒ විදියට සහෝදරත්වයෙන් මිත්‍රශීලී ලෙස වැඩ කරමු ඉස්සුතුමි. පරදෙන් ස්පීකර් ෆෝන් දාන්න පුළුවන් දුමින්ද දිසානායක ඇමතුමාට දුමින්ද දිසානායක ඇමතුමා කිව්වා මම කිසිම සමානයි සර් මම කිසිම දෙයක් ජනාධිපති චූන් කරන්න කිව්වේ නැහැ කියලා එතනම හිටපු ජනාධිපතිතුමා අතේ පළවෙන බොරුවක් කිව්වා ඒක දෙවෙනි එක එතුමා කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ හින්දා මේ සම්පූර්ණ වුණේ කියලා ජනාධිපතිතුමනි ගරු කතානායකතුමනි මම රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ මම රජය වෙනුවෙන් මම මේ සියලු කටයුතු සිදු කරේ මුලසනේ සභාපතිතුමනි ඒ නිසා මට මම රජයේ ප්‍රතිපත්තියයි ක්‍රියාත්මක කරේ එතුම කියන්න පුළුවා ඒ නිසා මට ඔබතුමාට පාස්කු ප්‍රහාරය ගැන කියන්න පුළුවන් ගොඩක් දේවල් මම එහෙනම් මම ඒක ගැන කියන්න ඒ නිසා මම එතනින් එහාට යන්නේ නැහැ ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රිදුනට ඒක වෙන්න පුළුවන් හැබැයි මේකේ මම හින්දා කියලා කියනවා මේකේ මම වගකීම ගත්තා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ඕම පිළිගන්නවා වගකීම මම ගත්තා මම බොරු කිව්වයි කියලා එතුමා කිව්වා අරවා තියනවා මේවා තියනවායි කියලා මම කිසි දෙයක් බොරු කියලා නැහැ ජනාධිපතිතුමනි අගරු කතානායකතුමනි මම ප්‍රතිපත්තිය වෙනුවෙන් හිටියේ මම ප්‍රතිපත්තිය වෙනුවෙන් හිටියා ඇමතිවරයා හැටියට මම හිතන හිටියා මම මගේ අගමැති දාලා අගමැතිගේ කකුලෙන් අල්ලන්නේ නැහැ මම මගේ විශ්ේ තියෙනවා නම් මම ඒක කරනවා